අද මම කතා කරන්නේ යන්නේ විද්‍ය සනායක ගැන. ඇයි සමහර ද්‍රවවලින් විද්‍යතය ගලාගෙන යන්නේ ඇයි සමහර ද්‍රවවෙලින් එහෙම නොවෙන්නේ අ ඒකට තියෙන හේතුව ගැනයි අදි කතා කරන්නේ. මගේ නම රුචර විජෙසන මම ගෘතියෙන් විද්‍යාශනවරේක් මබොහොම කැමති විද්‍යාත්මක දැන්ුම සමාජත් එක්ක බෙදාගන්න. හරි. විද්ධතයේ ගැන අපිට තියන්නේ අපි ගොඩක් දෙනට තියෙන ඉතාම සරල සංකපය අපි හිතන්නේ විද්දු ජනකයක් තිය නො හරිර මේ බැට්‍රිය එක වගේ ඊට පස්සේ විදුතෙන් ක්‍රියාත්මක වෙන උපකරණයක් ති නවා හරර මේ බල්බේ වගේ මේ දෙන්න සම්බන්ධ කරණය අංකෙසි ක්‍රමවේදයක් තියනවා වයර් එකක් වගේවෙන්න මේවා එකට සම්බන්ධ කරාම අපි ීතනෝ විද්ධාරාවක් ගලාගෙන යනවා ඒකින් අංකෙසි කාර්යක් වෙනවා බල් එකක් පත්වෙන මෝටරැක් දුවනො එම නැත්තං වතුර එකක් රත්වෙන ඔය වගේද හැබැයි මම දෝගුලන්ට කියන්නඩ යන්නේ විද්‍යතය කියන එක ඊට වඩා ගොඩක් ගැඹුර සංකල්පයක් අපඒ ගැනටිකක් හිතල බල අපි ගොඩක් කලාට දකින්නේ මේවගේ විද්්‍ය උපකරණයක් ක්‍රියාත්මක වන්න බල්බ එකක් වගේ විද්‍යතිය අවශවෙන ඇැත්ත නමත් ඔගුල දන්නවාද ආලෝකය විද් චුම්භග තරංගයක් කියලා ආලෝක විතරක්න මේ අපි එදිනද භාවිතා කරන්න සෙල් ෝන එකක් වැඩ කරන්නේ විදචුම්බග වර්ණාවලි රේඩියෝ තරංග භාවිතා කරලා. එනම් මෙතනත් විද්තය යම්කිසි ආකාරයට සම්බන්ධ වෙලා තියෙනවා. දේදුන්න වර්ණ විද්‍යතය ප්‍රතිඵලය. අපේ මසල්ස් මාංශ පේෂන් අපි ගමන් කරන්නේ අපි වැඩ කරනකොට මේ සියල්ල වැඩ කරන්න විද්ධතය නිසා ඒ විතරක් නෙම මලක් පිපෙන්න්නේ මලක් පරවෙන්නේ සත්තුන්ගේ මාංශපේසින් ක්‍රියාත්මක වෙන විදධතය නිසා අපේ හදවත ගැන්නෙත් විද්ධතය නිසා ඒ විත අපි නිියවරෝන්ස් අපේ ස්නයි සයිල වැඩ කරන්නේ එකගන අපි හිතන්නේ ය නිසා අපේ මුල්ලු ජීවිතයම විද්‍යතයක බැඳල තියෙන සංකල්පය අනේක නිසයි අපි විද්‍යතය ගැන හොඳ අවබෝධයක් විද්‍යානය විදියට ්‍ය පිළිබඳ හදාරන්න අ විදියට තියන ඕන කියලක හ දැන් අපි කතා කරන්න විද්‍ය සන්නයක ගැනයි විදසන්නය ගැන කතා කරන්න කලින් අපි මුලින්ම කල්පනා කරන්න ඕන ොහොමද මේ දවවයන් ලෝකෙ තිය ද්‍රව්වෙන් හැදිලා තියන්නේ කියලා දැනට තියෙන සංකල්පය තමයි ලෝකේ තියෙන සේලුම ද්‍රව්වේ හැදිල තියෙන්නේ පරමානුවල එකතුවක් කියලා මොකක්ද පරමානුවක් කියන්න පරමාණුවක් කිය ඉතාම කුඩා අංශුවක් පධර්තය තියෙන මූලික මංශුව මූලික මංශුවයේ මැද ඉතාම කුඩා ප්‍රමාණයේ ධන ආරෝපිත අංශ පි එ අපිගැ පටෝන කියලා ධනාරෝි අංශුත් එක්කම සම්බන්ධ වෙලා නිරෝන කියලා ආරෝපනයක් නැති උදසින අංශු තියනවා කියලාි කල්පන කරනවා ඉට පස්සේ රිනාරෝපිත අංශ ඉතාම් කුඩා අංශු අපටි ඉලෙක්ට්‍රෝන කියලා මේ ඉලෙක්ට්‍රරෝන පෝටෝන සා රෝන එකතු වෙලා ධර්ථය හදිලක් තියෙනවා කියන එක තමයි දැනට තියෙන ප්‍රධානම ද්‍රවවයන් පිරිිබඳ තියෙන මතේ මේ ආකාරයට සකස්සන මූලික පද්වතියකට අපි කියනවා පරමානුවක් කියලා මේ පරමානුවලින් තමයි ඕනම ද්‍රව්වයක් හැදලතින් හිතන්න අපිහිතමු ලීකෑල්ලක් ජකඩ කෑල්ලක් තඹ කෑල්ලක් පලාස්ටික් කෑල්ලක් ඔය ඕනෙම දෙයක් ඇැදිල තියෙන්නේ මේ වගේ පරමානු අත්ති විශාල සංඛ්‍යාවක් එකට එකට එකතුළ. මේ පරමානු අපි ද්‍රව් යක පිතමු ගණ ද්‍රව විශේෂයම ගත්තව මේ ගන්න ද්‍රව මේ පරමානු සාපේක්ෂ වශයෙන් නිශ්චලව පීටල තිය ටික කරත්ව නොට ස්නාත්තය ඇතක් පොඩ්ඩක්ම්පනය වෙන්න්න පුළුව නමු. සාපේක්ෂ වශයෙන් පධාර්ථය තුළ මේ පරමානු එක්තරා විදිහයට මේ විදියට සම්බන්ධ වෙලාති. දැන් මෙ පරමාණු සම්බන්ධ වෙලා තිබුණත් සමහර අවස්සාාවලදී මේ පරමානු අතර විවිධ සම්බන්ධතා ඇතිවෙන්න හැකියාවක් තිය. ඒ ඇතිවෙන්න පුළුවන් මූලිකම ක් එකක් මූලිකම සම්බන්ධතාවයක් තමයි පරමාණ වල තිය ඉලෙක්්‍රෝන එකකට එකක් හුව මාරුකර ගැනීමට තියෙන හැකාව. හිතන් අපි මෙන්න මේ පරාණත් මේ පරමාණ මේ ෙක්ට්‍රෝන ්‍රී ලෙක්ටෝොන් දෙදගක් තියෙන කියලා සමහර ද්‍රවියන් වලට හැකියාවක් තියෙනවා මේ ඉලෙක්්‍රෝන අනිත් අඇත් එ සම්බන්ධ කර ගන්න එතකට මේ අපිටට ්‍රීෙක්රෝන් නිදහස් ඉෙක්්‍රරෝනණ කියලා. මේ නිදහස් ඉලෙක්ට්‍රෝනලට මේ පද්ධතිය හර තමන්ට කැම්මති කැමති විදිකට කැමැති පරමාණයකින් පරමාණුවකට පැන පැන ගමන් කරන්න පුළුව. මුක්ත ඉෙක්්‍රෝන නිදහස් ඉලෙක්්‍රෝන මේක පරමාණු දෙකින් ඉතරක් වෙන එකක් නෑ සැම පරමාණුවකීම මේගේ එලෙක්ට්‍රෝන නිදහස් කරනවා එතකට මේ මුලු පද්ධතිය හරහාම මුක්ත වෙලා එලෙක්ට්‍රෝන අත්ති විශ්ාල සංකයාාවක්තිී. මේ වගේ සංසිද්ධයක් වෙන්නේ ඉලෙක්ට්‍රෝණ මේ විදිහයට පිට කරන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ විශේෂයෙන්ම ලෝහ ද්‍රවවිවට. අපි කියනවා මේ වගේ එලෙක්ට්‍රෝන හුවමාරු කරගන්න පද්ධතියකට ලෝහක බන්ධනවලින් සෑදිච්ච පදතියක් කියලා මොකොද ඉලෙක්ට්‍රෝන තම තමන් අතර ෂයා කරගෙන බෙදාගෙන සම්පූර්ණ පද්ධතියම හැම කෙනාගෙන්ම ලබාදුන්නු මුක්ත ඉලෙක්ට්‍රෝන භාවිතා කරලා හැදුුණු පද්ධතියක් තමයි විශේෂීම් ලෝහවලති. එතකොට හිතන්න මේ හැමතැන ඉටරන් ්‍රී ලෙක්ටෝන් සිදිද තියෙනකොට. දැන් අපි හිත දැන් මේ වගේ එෙක්ටරෝන්ස් ම දැන් කලින් කිව්ව මේක පධර්ථයම නිල් පාටිම් පිණි පපධර්යනං. මේ වගේ ලෙට්‍රෝන් ෆ්‍රීලි මෙට මූවවිී තියෙනවා සනායක ද්‍රව්වයක් ගත්තෝත් අපි සන්නයකයක් කියලා හඳුන්වුවන්නේ මෙන්න මේ වගේ පද්ධතිය නිදහස් ඉලෙක්ට්‍රෝන බහුල වශයෙන් තියෙන නිදහස් එලෙක්ට්‍රෝනවට එට මෙහට මේ පදර්තය තුළ ගමන් කරන්න පුළන් පද්ධතිකරතම අපි සන්නය ද්‍රවයක් කියලා හඳුන්වන්න දැම් මොකක්ද මෙතද වෙන්න ඉ ම මේ සන්නයක ද්‍රවවයක් අරගෙන මම එක පැත්තකර මේ සන්නයක ද්‍රවේ එක පැත්තකට වැඩිපුර ඉලෙක්ට්‍රෝණ දිලා එහ මඟනාම මොකදවෙන්න නයෝගල අපි දන්න දෙයක් තමයි එක සමාන ආරෝපන එකන එක විකර්ශණය කර. එක පැත්තකට විශේෂ මේගේ සන්නයක ද්‍රවවකට එක පැත්තකට ල්ෙක්ට්‍රෝන වැඩිපුර දුන්නොත් මොකදවෙන්නේ මේ ඉලෙක්ට්‍රෝන වැඩිපුර තියන තැනින් තල්ලු වෙලා ඉදිරියට ගමන් කරන්න පටන්ගන්න. ඉදිරිට පසු පසටෝ යම් දිශාවකට ගමන් කරන්න පටන් ගන්න. අපි ඉලෙක්ට්‍රෝන තවදුරටත් මේකට ඇතුල් කරන්න ඇතුල් කරන්නමකොද වෙන්නේ මේ සන්නනායක ද්‍රව්ව තුළින් ඉලෙක්ට්‍රෝන යම් කිසි දිසාාවකට ගමන් කරන. ඉලෙක්ට්‍රෝන යම් කිසි දිසාාවකට ගමන් කරනවා කියලා කියන්නේ ආරෝපනයක් යම් කිසි දිසාාවට ගමන් කරනවා කියන එකයි. ඒ කියන්නේ ඉෆෙක්ටවලි මේ වගේ ද්‍රව්වයක් අපිට අදුුරගණ්ඩ පුළුවන් ආරෝපණයක් ගමන් කරන්න හැකියාව තියෙන ද්‍රවවයක් එහෙම නැත්තම් විද්‍යුත් සන්නයක ද්‍රව්වයක් විදියට. තැ ලෝහයක හෝ වෙනත් සන්නයක ද්‍රාවයක මේ සංසිද්ධිය අපි කතා කරාට මේක වඩ පුළුවන් වෙන ඕනෙම ආරෝපිත අංශුත්ෙක්. අපි දන්නෝ ස්වභාවයේ විධ ආකාරය ආරෝපිතාංශු තියෙන රිනාරෝපිතාංශු සහත් ධන ආරෝපිතංශු අපිට දනගන්න පුළුවන් විශේෂයෙන්ම අපි ගත්තොත් ලුණු වර්ග සෝඩියම් කලෝරයි් එක සාමානෙල්ලු ලුණු සෝලියම් සෝඩියම් සල්පේට පොටැසිම් සල්පෝ වගේ ඕනම ලුුණුදරවයක අපිට තියන්න පුළුවන් මේ වගේ ආරෝපන දැන් මේ වගේ සිිස්ටම් එකත් කිවනත් අපිට විදදුජය සන්නානය කරන්න පුළුව අප කොමල් යන්තුර ගන්න පුළ සන්නයක දරව කහිපයක් තියෙනවා ලෝහවර්ග කාබ ඩඩු මිනිරං විවිධාකාර ලෝ ඇලෝයිසකයන්න මිශ්‍ර ලෝහ ඒ වගේම මේ වගේ ලුණුුවර්ග දිය කරලා තියෙන ද්‍රාව හොඳ සන්නායකයන් විදියට ක්‍රියාත්මෝක වෙන හරිඒ සන්නයක දරව ගැන සමහර ද්‍රවියන් තියෙනවා මේ ද්‍රවියන්වල කලිංකිව්ගේ පරමාණක සැකස්මක් තියෙනවා හැබැයි ඒ ද්‍රවවට හැකියාවක් නැහැ තමුන්ගේ තියෙන මේ ඉලෙක්ට්‍රෝන එකකිි නෙකා අතර ෂ්‍යයා කරගන්න එක නෙකා අතර සම්බන්ධ කරලා ගමන් කරන්න හැකියාවක් නෑ. ඒ ගොල්ල ගොඩක්වෙලාට ඒ පරමාණු වටේ තම ඉලෙක්ට්‍රෝන ත් මේ වගේ සිිස්ටම් එකට අපි කියනවා පරිවානක ද්‍රවවයක්කි අයිපිය බලම එක අයි පහම කියන්නේ දැන් මම කලින් කිව්වා පරිවානක ද්‍රව්වයක තියෙන ප්‍රධාන වශයෙන්ම උදාසීන අංශු ඉලෙක්්‍රෝනක් ඉලෙක්ට්‍රෝන එකනකා අතර ගමන් කරන්න හැකියාවක් නෑ එතකොට දැම්මොකක්ද වෙන්නේ ඉ අප එක පැත්තකට ඉෙක්ට්‍රෝන් දෙට හදන මේ ද්‍රවව එක පැත්තකට ඉලෙක්ට්‍රෝන දෙඩට හදුවට කොච්චර දුන්නාත් මේ මෙතෙන්ට අප ඉජෙක් කරන ඉලෙක්ට්‍රෝන පොඩ්ඩක්වත් සිර ගමන් කරන්න මොකද ්‍රී එලෙක්ට්‍රෝන් මේ සිිස්ටම් එක නිදහස් එලෙක්ට්‍රෝන්ස් කොහවත් නෑ එතකොට වෙන්නේ කොච්චර විභවයක් අපි එ කොච්චර ආරෝප වනයක් මේ පදති පැත්තකට දෙන්නඩ හැදුවත් කිසිම විදිකට ආරෝපිත අංශුන්ගේ ගමනක් ගමනා ගමනයක් අපිට බලන්න හැකාවක් ලැබෙනන එක න විදධතයක් විද්ධතය කියන්නේ ආරෝපිත අංශුන්ගේ ගම විද්‍යතයක් ගමන් කිරීමක් පරිවාරක ද්‍රව්වක එ ඉන්ස්සලේටක් එලෙක්්‍රික ඉන්සිලටර එක අපට දකින්නට හැකක්නෑ අප කොමල් ලි පාවිච් දකින්න පුළන් පරිවාරක ද්‍රව ගොඩක් තියෙනවා ලි රබ ප්ලාස්ටික් ඒවගේම විවිධ විවිධාකාරය පලාස්්ටික් වර්ග සමහාට ද්‍රව තෙල් වගේ මේ ගොඩාක් ද්‍රවය පරිවාරක ද්‍රවය විදියටයි හැසිල. මටහි එතනවා ගුලන්ට යොන් කිසි අදහසක් ලැබැන්න ඇති විදුසන්නායක ද්‍රවය සහ පඩිවාරකළ තාව ගැනඒ වගේ ක්‍රියාකාරරිත්වය ගැන මේක තමයි අද අප විඩිය එක මංහිතන ඔගුලන්ට මේක ප්‍රෝජිනවත් වඩ තිලා. යි හැම දෙනාටම ගොඩක් ස්තුති.